හරි හරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕක පාන බොක පදනමේ account එකට දාන්න. චෙක් තුනකින් තුනට කඩලා. මාසෙන් මාසෙට මාස තුනට date කරලා එවන්න. ඕක කොහොමද ලොකු ගාණක් වෙන්නේ සභාපතිතුමා? ළමයින්ට පොත් ටිකක් අරන් දුන්නාම ඉවරයි බෙදන්න. හරි හරි. ඔන්න ඔය ගාණ දීලා දාන්න සභාපතිතුමා. මට කෝල් එකක් එනවා. හරි. මං තියනවා. මං පස්සේ ගන්න. ඔව්. මොකද උනේ? මොකද ප්‍රශ්නයක් නැහෙනි. හරි. දැන් තවසර කෙලිම මෙහෙන්නේ නැහැ. වෙන කොහේ හරි ගිහිල්ලා හිටු උදේ මෙනවා. ඔව්. හරි. හොඳයි. අම්මා අද කවුරු හරි මන්ත්‍රී කෙනෙක් ඇවිත් අම්මට කෑ ගහලා ගියාද? මට කවුද කිව්වේ? අප්පච්චි කිව්වේ. කවුරු හරි පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඇවිත් අම්මට තර්ජනය කරා කියලා. මේ මනුස්සට කොච්චර කිව්වත් අහන්නේ නැහනේ. දේශපාලන ප්‍රශ්න ගෙදරට ගේන්න එපා කියලා. I think එහෙම බැලුවොත් අම්මා තමයි දේශපාලන ප්‍රශ්න වැඩියෙන්ම මේ ගෙදරට ගේන්නේ. මම මොනවද කියන්නේ? ඇයි අමාත්‍යංශ වැඩයි පක්ෂ වැඩයි ඔක්කොම මේ ගේ ඇතුලේ කරන්නේ අම්මනේ. අර අච්චර ලොකු අමාත්‍යංශයක් තියෙනවා. ඒක නිකන් පුස්කනවා. බුදුම දරුවෙක් තමයි අපිටත් ඉන්නේ. ළමයෝ මං අමාත්‍යංශ වැඩ කරන්නේ අමාත්‍යංශේ. ආසනයේ වැඩයි පක්ෂ වැඩයි කරන්නේ ගෙදර. ඒකට හේතුව මගේ පක්ෂ කාර්යාලෙත් මේ ගෙදරම තියෙන නිසා. ඔව් ඉතින් ඒකෙත් පාඩුව මටනේ. හැම වෙලාවෙම බැලුවත් මිනිස්සු 10ක් 12ක් මේ ගේ ඇතුලේ පිරিলা. එළියට බහින්න බෑ සිකියුරිටි කාර්යෝ. හැම වෙලාවෙම මට සිද්ධ වෙලා තියෙන්නේ කාමරයකට කොටු වෙලා ඉන්න. ඕක ඉතින් අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයිනේ. ඔව්. ඒක ඇත්ත. මං ඉපදිච්ච දවස් ඉඳන් ඒක එහෙම තමයි. මං සෙල්ලම් කරේ සිකියුරිටිලත් එක්ක. හුරුතල්ුනේ මන්ත්‍රීලත් එක්ක. කෑවේ බිව්වේ ඇමතිලත් එක්ක. ඉස්කෝලේ ගියේ ඩ්‍රයිවර්ස්ලත් එක්ක. නිදාගත්තේ ආයලත් එක්ක. එතකොට අම්මා ගෙනුයි අප්පච්චි ගෙනුයි මුකුත්ම ලැබුණේ නැහැ. ලැබුණා. බුටි බැනුනොයි. දැන් එතකොට අපි මුකුත්ම කරලා නැහැ. හ? අනේ මන්දා. සල්ලි නම් වියදම් කරන්නේ නැති. ඒ වුණාට මං හැදුනේ වැටුනේ වෙන අයත් එක්කනේ. ඒ වුණාට අම්මා ළමා හා කාන්තා කටයුතු හැමති. මරුනේ. මන් කරන්න එන්කපීඩියා ප්‍රෝ සඳහා රුපියල් 100ක වට්ටමක් ඔබත් අදම ලබා ගන්න. ළමයෝ දේශපාලනය කියන්නේ එහෙම තමයි. අපි ඉන්නේ රටට වැඩක් කරන්න. මිනිස්සු අපිව ඡන්දෙන් පත් කරලා යවන්නේ ඒකට. අපි ගෙවල් දොරවල් අමතක කරලා වැඩ කරන්නේ රටට සේවයක් කරන්න. රට දියුණු කරන්න. ඇත්තද? ඒක නම් මේ අවුරුදු 20 ගානට මං හොඳට අත්විඳලා තියෙනවා. අම්මගේ රට වෙනුවෙන් තියෙන කැක්කුම. ඇයි ඔයා කියන්නේ මට කැක්කුමක් නැහැ කියලාද? අපෝ තියෙනවා. මං කොහොමද නෑ කියන්නේ? අම්මගේ කැක්කුම ඉතින් මට දැනෙන්නේ නෑනේ. තමන්ගේ කැක්කුම ඉතින් දැනෙන්නේ තමන්ටනේ. සිරියා, ඔය වැඩේ ඉවර කළා මට කෑම ටිකක් බෙදලා දෙනවද? මට බඩගිනි. මට විනාඩියක් දෙන්න බේබි. මම මේක ඉවර කරලා එන්නම්. කවුරුත් මගේ ලේ හොල්ලලා නෑ මචං. හැබැයි ඒකී අද ඒ ටික කළා.
ඒකට මම ඒකිට මල්ලි මොනවද මේ කරන්නේ යන්නේ හෙලෝ මැඩම් මේ කතා කරන්නේ මෝරැලේ කිත්තා ඇයි මැඩම් උඹ අත තිබ්බේ වැරදි මිනිහට මචං හරි කවුද එතකොට හරි මිනිහා මේ 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 මචං මැඩම් උඹ ඔය උඹේ වටේ ඉන්න කුලි මැරියෝ දාලා මාව මට්ටු කරන්න හිතන්න එපා මොකද මට කේන්ති ගියාම මම හරි සැරයි හරි සැරයි ඔය සැර බාල කරන්න මං කට්ටි වණ්ඩද මාත්තේ නෑ 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 කරදර වෙන්න ඕනේ නෑ මැඩම් මොකද මම ආස නැ මගේ ගෙදර මිනි ගොඩ ගහනවට මැඩම් ඔය මැඩම්ගේ හමුදාව මැඩම්ගේ ඔඩොක්කෙම තියාගන්නකෝ මම ඇවිල්ලා හිමීට එක එක යවන්නම් අපායට උමු එහෙදි බලාගන්න කවුරුත් නැති හින්දා මැඩමුත් යන්න ලෑස්ති වෙන්න වීසා එම ලෑස්ති කරගන්නකෝ කවද්ද මාව යවන්නේ හෙටද නෑ 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 එහෙම කලබල වෙන්න එපා මැඩම්. ඕම දවස් දෙකක් ඉවසලා ඉන්නකෝ. මොකද මටත් එහෙම ලොකු හදිස්සියක් නෑ මචං. මේ කිත්තා උඹ බොරුට පම්පෝරි ගන්න නැතු ඉඳපන්. මේ කයි වරුවට බය වුණොත් ඇති. මම බය නෑ. කැමති නම් අවසාවට හරි මාත් එක්ක හැප්පිලා බලපන්. මේකට නැස්ති. ආ. ඒක හොඳයි මැඩම්. මොකද ඔය මැඩම්ගේ සෙට් එක අද මට හුඟක් ගැහුවා. ඒව මට හුඟක් රිදෙනවා හැමදාම රිදෙයි හැබැයි මට රිදෙනවා වගේ සිය ගුණයක් උඹට රිදුනට පස්සේ තමයි මචං මට සනීප වෙන්නේ ඇත්තද හොඳයි හොඳයි දැන් රිමිටින් ඉන්නේ මම මේකේ නිලියට අඩියක් තියන්නේ උඹ නොකවුට් කරලා ආ හොඳයි හොඳයි එල එල මචං එන අපි බලමුකෝ බොක්කිද එම නැත්තම් කිත්තද කියලා හයියෙන් හුස්ම ගන්නවා අපි ඉක්මනට ස්පිරිතාලයකට ගෙනියමු මේ වන්දන්නේ මම කුඹරට යන්න හැදුවා විතරයි කමක් නැහැ වයන ලෑස්ති වෙන්නකෝ දරුවෝ ටැක්සි කරගන්න මම නම් හිතන්නේ දවස් දෙකක් හරි ස්පිරිතාලේ නැවතුත් හොඳයි කියලා ඩෙඩි මොකද්ද කියලා හරියට දැනගන්න ඔය ඉක්මනට ලෑස්ති වෙන්න අපි ඉක්මනට යමු හරි වා ලෑස්ති වෙන්නකෝ ඒකට මම ලෑස්තිලා ඉඳි දරුවා විශේෂඥ මහත්තයෙකුට පෙන්නුවොත් හොඳයි නේද? බලාගෙන ඉඳලා බැහැනේ. චෝටු වෙනිකර කිව්වා කොළඹින් හොඳ දොස්තර මහත්තයෙක් බලන්න කියලා. මම එයාට කියන්න ඉක්මනට බලන්න කියලා. සහෝදරයා හිතනවාද මේ වැඩෙන්වත් අපිට ගොඩ යන්න පුළුවන් වෙයි කියලා. මොකක්ද සහෝදරයා ගොඩ යනවා කියන එකේ අර්ථය? නෑ ඉතින් මං කියන්නේ මේ අපිට මීඩියා පබ්ලිසිටි එකක් එහෙම ලැබිලා අපිට ටිකක් ප්‍රසිද්ධ වෙන්න පුළුවන් වැඩක් වුණොත්. අනිවාර්යයෙන්ම. මේක තමයි සහෝදරයා අපි ජනතාව අතරට යන පළවෙනි වැඩිමුරේ. මේවා බය වෙලා කරන්න බෑ සහෝදරවරුනි. අපි ජය ගන්නවා කියලා කියන්නේ අභියෝග ජය ගන්නවා කියන එක. එනිසා අපි නිතරම ධනාත්මකව සිටිය යුතුයි. මොන බලවේගය ආවත් මොන අභියෝගය ආවත්
පසුබසින්නේ නැහැ කියන පරමාර්ථය දැඩිව හිතේ තියාගත්තොත් අපි සාර්ථකයි සහෝදරවරුනි. නායක සහෝදරයා, දැන් ඇත්තටම මේ සටනේ සැබෑ අරමුණ මොකද්ද? එක අරමුණයි, අපි මූලස්ථානයට පහර දුන්න අය හොයාගෙන ඒගොල්ලන්ට නිසි දඬුවම් ලබා දෙමු. දැන් අපි කාටද කියන්නේ? පොලිසියටද? ඔව්. එයාලා මෙතනට එක පොලිස් නිලධාරියෙක් කියවලා ෂේප් න්‍යාය පාවිච්චි කළ වැඩක් නැහැ නේ සහෝදරයා. ඒගොල්ලෝ හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් මේ වෙනකොට කිත්තා ඉන්න ඕනේ පොලිස් අත්අඩංගුවේ. හරි, අපි මේ වැඩේ කරමුකෝ. එක්කෝ කිත්ත ඇතුළට එයි, නැත්නම් අපි ඇතුළට එයි. ඔය දෙකේ එකයිනේ වෙන්නේ. මරන්න හිතුවයි කියමුකෝ. කොහොමද මරන්නේ? ගෙට ගන්නෙ ඉහිඳ අතගා. පාර යන්නේ බැකප් 3 4ක් එක්ක. ගාඩ්ලා ඉන්නවා 60 කට මාර. ඒ ඉන්නේ නම්බර් 1 ත්‍රාඩකාරය. බොක්කිය මරන්න කිට්ටු කරන්නේ කොහොමද මල්ලියේ? හරි හරි මචං, ඒ ප්‍රශ්නේ වැඩි බං. ඔයිට වඩා ගාඩ් එක දාපු උන් මැරුවේ නැද්ද? මැරුවනේ මචං. එහෙම ඉතින් ගලේ කොටිනේ. ත්‍රස්තවාදී සංවිධානය. අපිට බෑනේ මල්ලියේ උන් කරපු දේවල් කරන්න. මොකෝ බැරි? මොකෝ බැරි කියන්නේ? අපිට පුළුවන්ද මේ විමලේ රොබයි ඇන්ටයි එක ගිහිල්ලා ඔය කොට කරපු දේවල් කරන්න? හරි. දැන් මචං උඹ කියන්නේ මට සංවිධායකකමක් නැතුව බොක්කිගේ ගාඩ් එකෙන් කුටිත් කාලා පෙන්දෙක් වගේ මේ ගෙදරට වෙලා ඉන්න කියලා ඈ? එහෙම කරමු කියලාද කියන්නේ? නෑ නෑ නෑ, අපි හිමිට මොකක් හරි ප්ලෑනක් ගහමු. විතරා මතලා වැඩ කරමු. බොක්කිව මරුවා කියලා අපිට වාසියක් නෑ නේ මල්ලියේ. මොන මගුලක්ද උඹ ඔය කියවන්නේ මචං? උඹ වැඩ කරන්නේ මටද එහෙම නැත්නම් බොක්කිටද? උඹ දලවකට මන්නේ මචං කියවන්නේ. මං කියන දේ මල්ලිට තේරෙන්නේ නෑනේ. අපිට ඕනේ සංවිධායකකම ගන්න. ඒකට බොක්කිකින් දින වාදව නෑ 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 බං. ඔය කිසි දෙයක් නෙමෙයි මට මේ වෙලාවේ ඕනේ. මට ඕනේ ඒකම ඉවරයක් කරන්න මචං. පොඩ 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 ඒකම දිය කරලා දාන්න. පොඩ පොඩ බැරනම් ඒකම එකසනේ වාස්ප කරලා දාන්න. මම මේ බැලුව මොකද ප්‍රමාද කියලා. වෙනද මීට කලින් එනවනේ මම. හැමදාම එන්නේ එකම තැන ඉඳලා නෙවෙයිනේ මණිකේ. විවිධ තැන්වල ඉඳලා එනකොට විවිධ කාල ගත වෙනවා. බස් රථවල තෙන්ට එපෑය. හරිනම් ඉතින් ඌට වාහන ඉල්ලන්න ඕනේ. දැන් හාමුදුරු නම බණකට දානෙකට පාංශ කූලෙකට වාහනයක් නැතුව වඩින්නේ නේ. ඒ හාමුදුරුවරුනේ මැණිකේ, මම ගිහියේ ඔය අනේ මිනිස්සු ඉල්ලනවා වගේ මට වාහන ඉල්ලන්නට නම් බෑ. මිනිස්සු මේ වැඩ කටයුතු කරන්නේ බොහොම අමාරුවේ. ගුණවංශේ, කීයක් විතර හම්බුණාද? අදවත් අපේ ගුරුන් වහන්සේ ගානක් කතා කරගත්තද? මොන
අපි ගුරුන්නාස ඒවට කටාරින් එකක් කිය. යක් කුලව දියරිනකට මේවට ඇරියා නම් අපි අද තට්ටු පිට තට්ටු ගෙවල් ගහලා. බිසෝ මැනිකේ මැට්ටුවන්ටයි බෙරකාරයන්ටයි ගෝලයන්ටයි සල්ලි දුන්නට පස්සේ මේ මෙච්චර ඉතුරු. උපවාසයක් කියලා කියන්නේ සහෝදරයා අයිතිවාසිකම් ඉල්ලලා දෙනකම් මේ වගේ අට්ටාලයක් උඩ නැගලා නොකා නොබී වැටිලා ඉන්නවා. මැරෙන්න ගන්නට එනකොට බාලකෝ ඇවිල්ලා ඒවට විසඳුම් දීලා කන්න බොන්න දීලා ගෙදර යව. ඒ ගැන්නම් කතා කරලා වැඩක් නෑ අප්පච්චි. කුඹුරු වෙන නිසා හැමදාම අවුවට උඩින් පුච්ච ගන්නවා. රැට රැට ගිනි වතුර බීලා යටින් පුච්ච ගන්නවා. නායකතුමා හට් එකේ. දැන් නම් මුණ ගැහෙන්න අමාරු. අනේ මේ අපිට එයාව හම්බ වෙන්න ඕනේ නෑ. අපි ආවේ මොකද්ද?